මොනවද සාකච්ඡා කරන්නේ? සාමිනි අවසරයි මේ හිතගෙන ලින්ගක් දැනස දැන් අපි දැන් අහලා තින්නේ කියවලා තින්නේ එකක් ඇත්තලා නැති වෙලා යනවා නිසා හිත දෙකක් එක සැරේට නැහෙනි. නෑනේ. සාමිනි දැන් මුල් හිතින් අරගුණු කරගත්ත දේ දෙවෙනි හිතින් දැනගන්නේ කොහොමද? ඔව්. ඒ ඇති වෙලා නැති වෙලා යනවා නම් අලුත් හිතකින් අර පරණ හිත අල්ලගන්න. දැන් මෙහෙමනේ දැන් ඒ කලින් තිවිච්ච එක සිතක් ඉවර චිත්ත තේලියක්. එහෙමයි. එක සිතක් අල්ලන්න බෑ. එහෙමයි. චිත්ත තේලියක්. චිත්ත වීති ගානක් තමයි අපට අරමුණු වෙන්නේ. එකක් වාගේ. ඒකට ඒකෙදි ගත්ත අරමුණ අපට මතකයි. දැන් අපි හිතමු යම් හිතක් පහළ වුණා. දැන් අපි රූපේ අනිත්‍යයි නැත්නම් පඨවි ධාතු අනිත්‍යයි කියලා හිතුවානේ. එතකොට පඨවි ධාතු කියන අරමුණ අනිත්‍යය මෙනෙහි කිරීම දැන් මතකයිනේ. ඒ මතකානුව තමයි අරක සිහි කරන්නේ. නැතුව හිතේ ලකුණක් නැහැනේ. හිතේ ලකුණක් නැහැ. ආරමුණ වශයෙන් තමයි ගන්න පුළුවන්. සයනසේ මතකයේ කියන එක කොහොමද අනිත් හිතට එකතු වෙන්නේ? ප්‍රත්‍ය වෙනවානේ. ප්‍රත්‍ය වෙනවා. ප්‍රත්‍ය වෙන අර අනන්තර සමනන්තර ආදී වශයෙන් ඒක ප්‍රත්‍ය වෙනවා. උපනිශ්‍රයක් තියෙනවා. ඒ මතක කරගත්ත බව උපනිශ්‍රය වෙනවා. තිර සංඥා කියලා එකක් තියෙනවා. තිර සංඥා කියන්නේ සංඥාව නිකන් දැඩි. එහෙමයි. දැඩි සංඥාවක් පහළ වෙනවා. සතියට ඒක උපකාරයි. තිර සංඥා පදට්ටාන. ඒතකොට ගත්ත අරමුණේ යම්කෙසේ අරමුණේ ලාංඡනයක් හිතේ මවා ගත්තනේ. ඒක තමයි තිර සංඥාව. ඒ සංඥාව නිසා සතිය එලෙසින් අරමුණු කරනවා. අන්න එහෙමයි. ඒ කියන්නේ මුල් හිතින් දෙයක් අර දෙවෙනි හිතට දීලා යනවා වගේද? එහෙම තමයි. මේ මුල් සිතේ එක චිත්තක්ෂණයක් ගානේ සිදුවෙන අනන්තර වශයෙන්. නමුත් දැන් ගත වෙච්ච ගොඩාක් ඈතේම පවා. එහෙමයි. ගොඩාක් ඈතේම පවා අලුත් සිතකට අලුත් චිත්ත වීතිකට අරමුණු කර පුළුවන් වෙනවා. ඒ වෙන්නේ අර සතියේට අරමුණක් ගන්න පුළුවන් වුණා තිර සංඥාව නිසා. පාරමී පුරුණුව කියලා සම්පූර්ණ වෙන්නේ තර ඒ හිතින් ඒ හිතට ප්‍රතිවිරුද්ධ දෙයක් නැහැ. ඒකයි ඒකයි. දැන් තියෙනවානේ අර ඍදිපාද හතරක්. ඍදිපාද හතරෙන් එකක් මුල් වෙනවා අනිත් තුන ඊට සහයෝග වෙනවා. බොහෝ සෙයින් ඒ හතර දෙනා ඒකාත්මිකව එකට වැඩ කරනවා. මේ ඥාන සම්ප්‍රයුක්ත සිත් වල ඥාන ඉප්‍රේති සිත් වල තුනක් වැඩ කරනවා. අර ඊමාසා හැර එතකොට හැම තැනකම ඡන්දේ හෝ විරියේ හෝ චිත්තේ හෝ විමංසා හෝ එකක් ප්‍රධාන වෙනවා. ඒ හතර දෙනාගේ බලය චිත්තක්ෂණෙන් චිත්තක්ෂණයට සිතට බලපානවා. ඒගොල්ලෝ කියන්නේ සම්බත්තාපදීපති කියලා. සම්බත්තාදීපති ඔය ඉර්ධිපාද හතර හැම තැනටම ඒගොල්ලෝගේ බලය පාවිච්චි කරනවා. එනිසා තමයි මේ දිගට දැන් පාරමී පිරීම ආදී ජාත්‍යන්තර වශයෙන් භවයක් පාසාම වැඩ කරන්නේ. දැන් භවෙන් භවයේ ස්කන්ධ පරම්පරාවේ අලුත් වීමක් වුණාට චිත්ත පරම්පරාව එක් විදයිනේ. ඒ නිසා අනිකාර දැන් ඔය චරණ ධර්ම කියලා තියෙනවනේ කොටස 15. ඔය චරණ ධර්මත් චරණ කියන්නේ දෙපාය. එතකොට දෙපාය වාගේ ගමන් කරවනවා. ගමන් කරවනවා. එතකොට දැන් නිවන් පතා කුසල් කරන්න උන්ගේ සිතේ චරණ ධර්ම වැඩෙනවානේ. ඒ කියන්නේ සීලය, ඉන්ද්‍රිය සංවරය, භෝජනේ මාත්‍රඥතාව, ජාගරියානුව කියලා හතරයි. ඊළඟට ශ්‍රද්ධාව, ඉරිය, උත්තප්පේ, භවසුදතාවය කියලා තන හතරයි අටයි. පරාක්‍රම, වීරිය, ස්මෘතිය, ප්‍රඥාව, ධ්‍යාන හතර. ධ්‍යාන හතර කියව මාත්‍ය සමාපත්තියේ හතරෙන් එකටයි තියෙන්නේ. ඒකට ඒක ධ්‍යාන හතර කියලා කියනවා. කොහොම 15ක් වෙනවා. ඒ ධර්මතා ඒ సంతාණය ඉදිරියට 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 ඒ මාර්ගයට යොමු කරනවා. ඒ චරණ කියන්නේ ඒකයි. ඒකට ඒකට ඉර්ධිපාදත් එකතු වෙනවා. ඒ නිසා දැන් ඒ වෙනකිනුගේ චිත්ත පරම්පරාව තාකිනුගේ චිත්ත පරම්පරාවට එකතු වෙන්නේ නැහැ නේ. ඒක පේලියටම යනවා. ඒ නිසා එකින් එකටම ප්‍රති වෙනවා.
කර්ම ප්‍රත්‍යය උපනිසරය ප්‍රත්‍යය කියන එක ඈත සංසාරේ පටන් එනවා. බොහෝම ඈත ඉඳලා එන ඒවා. අනිත් ඒවා තියෙනවාර අතීත ප්‍රත්‍ය කියලා සිතට මුලින් සිතේ ශක්තිය ඊළඟ සිතට ලැබෙන හැටි. ආසේවන වෙන්නේ ජවන් සිත් වල පමණයි. ජවන් සිතින් සිතට පමණයි එතන තියෙන්නේ ආසේවන. දැන් එක එක ජවන් වීතියක ආසේවන අනිත් ජවන් වීතියට නෑ. එක වීතියක පළවෙනි ජවන් හිතට ආසේවන නෑ. පළවෙනි ජවන් හිත දෙවෙනි සිතට ආසේවන වෙනවා. එහෙනම් ගින් ඉතින් එකින් එකට ගිහලා හත්වෙනි එකට ආසේවන හයක්ම ලැබෙනවා. ඉන්හාට ඒ සිත සම්බන්ධ ආසේවන නෑ. මතකයට ඒක සම්බන්ධ වෙන්නේ මතකයට එනවා. මතකයට එනවා දැන් සතියේ තියෙනවානේ. ඒ සතියේ ඉදිරියට මේ ප්‍රයෝජන වෙනවා. සතියයි සංඥාවයි. මේ දෙක පුනිස්ත්‍රේ වෙනා ඉදිරියට. ආසේවන කියන්නේ කුසල අකුසල ජවන් සහ ක්‍රියා ජවන් වල විතරයි. ජවන් වීචි වලදී ප්‍රමණයයි. දැන් සමාපatti වීචි වලදී ඒක දිගටම තියෙනවා සමාපatti. ජවන් ජවන් වීති නේවත්. සමාපatti පය ගන්න වරු ගන්න ඉතින් ඒ චිත්තක්ෂණෙන් චිත්තක්ෂණයට ආසේවන ශක්තිය ලැබෙලිබී තමයි ඒක පවතින්නේ. අනන්තර සමනන්තර අනන්ත රූප නිස්රේ ආසේවන නැති විගත මේ ශක්තිය. පංච උපාදානස්කන්ධ කියන දේ සමහර සංසදිකව රහතන් වහන්සේට පංච උපාදානස්කන්ධ තියෙනවා සමහර දේ නැහැ කියලයි. ඔව් මෙහෙමයි. දැන් රහතන් වහන්සේට අතීත කුසල අකුසල කර්මයන්ගේ සිදුවෙච්ච විපාක වාර තියෙනවානේ. ඒ ඔක්කොම ඉතින් උපාදානයන්ට අරමුණු නිසා උපාදානස්කන්ධ. නමුත් රහතන් වහන්සේට වර්තමාන වශයෙන් උපාදානස්කන්ධ වශයෙන් පහළ වෙන්නේ නැහැ. ස්කන්ධ වශයෙන් පමණයි. උපාදාන වශයෙන් යමක් ගන්නෙ නැහෙනි. ඒ නිසා අනුපාදායනේ. අනුපාදාය. දැන් නමුත් රහතන් වහන්සේගේ ශරීරයේ දැන් කර්මජ රූප සියල්ල උපාදින්නයි. කර්මයක ප්‍රතිඵලයක් වශයෙන් හටගෙන තියෙන්නේ. තණ්හා දිට්ඨියෙන් දෙකින් අල්වාගත්ත කර්මයකින්නේ. ඒ නිසා ඒක උපාදානස්කන්ධ හැටියට ඒක හඳුන්වනවා. ඒ නිසා රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පහ මෙතන තියෙනවා. විපාක, විපාක ධර්ම. විපාක චිත්තජාතික ධර්ම හා කර්මජක් කර්මජ රූප. ඒ සියල්ලම උපාදානයන් නිසා එතන හටගෙන තියෙන්නේ. උපාදාන පදනම් වෙලා කුසල කර්මයක ප්‍රතිඵල වශයෙන්. ඒකත් තියෙනවා. අනිත්‍යයේ උපාදානයන්ටත් ඒ රහතන් වහන්සේ ගිස්කන්ධ පහ අරමුණු වෙනවා. ඒ නිසා උපාදානයන්ට ඒකට කියන උපාදානියා ධම්මා කියලා. උපාදාන ධම්ම, අනුපාදාන ධම්ම, අනුපාදානියා ධම්ම. එතකොට උපාදානයන්ට අරමුණු වෙනවා. රහතන් වහන්සේට නෑ. අනිත්‍යයට අරමුණු වෙනවා. දැන් අර උන්වහන්සේ ඉතින් ඒ වර්තමාන භවයේ පංචස්කන්ධ බර වහලනවා. මතුවට සමූලන් තන්නම් අබ්බුයිහ නත්ති දානි පොනබ්බව. එතකොට තෘෂ්ණා සම්පූර්ණ උදුරා ධම්මා. ඉන්හාට ඉතින් පංචස්කන්ධ බරක් ලැබෙන්නේ නැහැ. නික්කිපිත්වා ගරුම් භාරං අඤ්ඤම් භාරං අනාදී සමූලන් තන්නම් අබ්බුය නිච්ඡාසෝ පරිමිබුතු. එතකොට උන්වහන්සේ බර බහා තබනවා ඉතින්දී මේ පරිනිර්වාණයදී. එතකොට තෘෂ්ණාව මුල සහිතම උදුරා දැම්මා. නිච්ඡාසෝ තෘෂ්ණාව සම්පූර්ණයෙන් නැති කෙනෙක් වුණා. නිබ්බුතෝ නිවුණු කෙනෙක් වෙනවා. නිච්ඡාසෝ පරිනිබ්බුතු. නමුත් ඉතින් ජීවත් වෙනකන් මේ පංචස්කන්ධ බර දරාගෙන ඉන්නවා. සිව් විද්‍යාව පවත්වනවා. ඉතින් ආහාර පාන ප්‍රත්‍ය පරිහරණය කරන්න වෙනවා. සංයම් අසනීපාදීයට පාත්‍ර වෙනවා. ඒවා තියෙනවා. වයස්ගත ලිංග වලට පාත්‍ර වෙනවා. අන්තරේ සන්නසතාව කාටින්ද ගන්න මේ
කුසල් හිතේ කෙරෙන සතියෙන් කෙරෙන සුත්ති අකුසල් හිතේ කෙරෙන මොකද? අකුසල් සිතට සතියක් නැහැ. සතියේ වාගේ මුහුණු වලින් වැඩ කරන ධර්මතා හයක් ගැන අපි අහලා තිනවා. සංඥාව, විතර්කය, විචාරය, චිත්තය, ඊළඟට තව මොකද්ද? සංඥා, විතර්ක, විචාර, චිත්ත, තව තියෙනවා අදිමොක්ක. ඒකෙත් අදිමොක්ක වේදනවනේ. විචිකිච්ඡායි තිතරය දෙන්නේ නැති. ඔන්නෝම ධර්මතා පහක් මෙතන කියවෙනවා. ඒවා සතිය වාගේ වැඩ කරනවා. බැලුවාම සතිය වාගේමයි. මොම සතිය නෙමෙයි. ඒකාග්‍රතාවන් හරි. ඒකාග්‍රතාව තියෙනවා. ඒක කුසල විපාකයේගත් මේ කුසල චිත්ත ඒකාග්‍රතාව නෙමෙයි. අකුසල චිත්තෙත් ඒකාග්‍රතාව තියෙන. ඒක මේ සතිය වාගේ වැඩ කරනවා. දැන් මිනිස්සු දඩයන් කරනකොට අහලා තියෙනවා හෙල්ලෙන්නේ නැතුව බොහොම කල්පනාවෙන් ඉන්න සද්ද වෙන්නේ නැතුව කුස්ම ගන්නවා සද්ද වෙන්නේ නැතුව ඉන්න අර සත්තු ලං වෙනකන් ඉතින් ඒක ඒකාග්‍රතාවක් තියෙනවනේ හිතේ එතන අකුසල චේතේ ඒකාග්‍රතාව උරුසුලඟ නැතුව ඉන්නත් ඕනේ උපාසී සද්ද නැතුව ඉන්නේ මිනිස්සු නෙමෙයි තිරිසන් සතුන්ගේ තේයයි තියෙන්නේ පූසා පූසා බලන්න ඌ කුරුමානම් අල්ලලා හෙල්ලෙන්නේ නැතු ඉන්නවා යනකොටත් එමි ලං වෙනවා සතාට ඒකින් යා ඒ සතාගේ සිතේ වෙලාවට බලපානවා සතිය වාගේ යමක් සතිය නෙමෙයි සයිනි දැන් සමහර අය කියනවා එහෙම සතිය තියෙන හින්ද එහෙම යන්නේ නෑ ඔව් සෝබන සාධාරණයි ඒ සෝබන සාධන 19න් එකක් තමයි සතියේ. අසෝබන අසෝබන සිතේ ඉන්නේම නෑ. මේක දෙන්නේ. සමහර සූත්‍ර වල මිච්ඡා සති, මිච්ඡා ඥාන. ඔව්. ඒ මිච්ඡා සති කියන අරක තමයි. ඒක ධර්මතාවක් වශයෙන් ඡයසිකයක් නෑ. ඒකට මිච්ඡා සමාධි. ඒ ධර්මතාවක් වශයෙන් ඡයසික නෑ. ඊවරිකන වස්තු ධර්ම වශයෙන් නෑ. නමුත් සතිය වාගේ වැඩ කරනවා සතිය වාගේ වැඩ කරනවා දැන් මාර්ගාංග උදුරනකොට අකුසල සිතේ මේ මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප මිච්ඡා වාචා මිච්ඡා කම්මන්ත මිච්ඡා ආජී මිච්ඡා වායා මිච්ඡා සති මිච්ඡා සමාධි මිච්ඡා ඥාන මිච්ඡා විමුක්ති කියලා 10ක් අහුලනවා නේ එතෙන්දී ඒවරේ ඒ ස්වરૂපයෙන් වැඩ කරන නිසා නැත්තම් පරමාර්ථ වශයෙන් නේ වලගෙන සමහර ඔය මිච්ඡා සංකප්ප මිච්ඡා වායාම ඒවා තියෙනවා සංකප්ප කියන්නේ අකුසල විතරක මේ වායාම කියන්නේ අකුසල සිතේ දෙන වීරිය මිච්ඡා සමාධි තියෙනවා ඒ කියන්නේ අකුසල සිතේ ඒකාග්‍රතාව මිච්ඡා සති කියලා එකක් නැහැ. එතන තියෙන්නේ සතිය වගේ වැඩ කරන වෙන ධර්ම. ඒතර මිච්ඡා කම්මන්ත, මිච්ඡා වාචා, ඒ කොම තියෙන චේතනාව වශයෙන්. අකුසල වචන කිරීමේ චේතනාව, අකුසල ක්‍රියා කිරීමේ ඒ කාය කර්ම චේතනාව, ඒ කොමත් මේ ඒ අකුසල සිතේ යෙදෙනවා. අදම යෙදෙන ඡායසිකයක් නෑ සතිය කියන. මෙහෙමයි දැන් අටගත් දේශනා පාළියේ අටගතාවේ හඳුන්වන්නේ එහෙම තැනකට ගියා නම් ඒ උපෝසථයේ කළ භික්ෂුවක් ළඟ පාරිශුද්ධ කරන්න ඕනේ. තමන් අදිෂ්ඨාන කළාට වදි. සංඝ සාමග්‍රී දීමනේකින් බලාපොරොත්තු වෙන්නේ. සංඝ සාමග්‍රී. දැන් තනින් ඉන්නකොට අදිෂ්ඨාන පුළුවන්. දැන් සංඝයා ඉන්න තැනකට ගියාම සංඝයා උපෝසථයේ කරලා ඉවරයි. එතකොට උන්වහන්සේ අනුකට උපෝසථයේ කළ අවසන් වෙච්ච නිසා අවසන් වෙච්චි නැගිට්ටන් පස්සේ ඒක ස්වාමීන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා පාරිශුද්ධ උපෝසථයේ කරා.
අදිස්ථාන කරන්න බෑ. එකලා පමණක් ඉන්න කොටයි පුළුවන් අදිස්ථාන. එතන කියලා තියෙනවා නිකරම කීපයක් දැන් ඔන්න ආගන්තුක භික්ෂුන් එනවා. උන්වහන්සේලා ප්‍රමාණය ටික නමයි. නේවාසික භික්ෂුන් වැඩි පිරිසක් ඉන්නවා. එතකොට ආවාසික භික්ෂුවන්ගේ උපෝසතේ එදාට හරියට චාතුද්දසි. තමන්ගේ උපෝසතේ පන්නරාසි. හිතයි කියන්නේ. නමුත් ඒ ස්ථානට ආව නිසා එතෙන්දී චාතුද්දසි උපෝසතේ කළ අයගේ ඉදිරියේ පාරිශුද්ධ කරන්න ඕනේ. එතකොට පැමිණි පිරිස පිටින් පැමිණි පිරිස වැඩි. ස්ථානයේ ඉන්න පිරිස බොහොම ස්වල්පයි. එහෙනම් ඒ පැමිණි පිරිසගේ අදහසට වැඩ කරන්න ඕනේ.